ඇත්තකි අරගලයට සක්‍රියව දායකත්වය දීලා අද අවුරුදු 46කට පස්සේ යර්ගලයේ සැමරීම සඳහා එහි සක්‍රියව කටයුතු කරමින් අදත් අපාතර මෙගාලු අප්‍රේල් විරුවන් සමරන අවස්ථාවට සහභාගී සිටින ආදරණීය මෑණිවරුනි, පියවරුනි, ආදරණීය සහෝදරවරුනි, සහෝදරියනි. අද හරියටම අප්‍රේල් අරගලයට අවුරුදු 46යි. එදා 1971 අප්‍රේල් 5 වෙනිදා මෙරටේ තරුණ නැගිටීමක් ඇති වුණා. ඒ තරුණ නැගිටීම ආවට ගියාට ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. එදා පාලක පන්තියේ තිබුණ ඒ පීඩනයට එරෙහිව වහලුන් ලෙස තවදුරටත් ජීවත් වෙනවද, එහෙම නැත්නම් දෙපයින් සිටගන්නවද කියන ඒ අභිමානයේ සහිතව ජීවත් වෙනවද කියන ප්‍රස්තුතය සනිටුහන් කිරීම සඳහා වෙච්ච නැගිටීම. ඒ අර්ථයෙන් අපි අද සමරන්නේ මේ ලාංකීය ඉතිහාසය තුළ ලාංකීය සමාජය වෙනස් කරන්න බලපාපු තීරණාත්මක අරගලයක්. එදා ඒ අප්‍රේල් අරගලයට මූලිකත්වය දීපු අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට තිබුණේ පවිත්‍ර වූ අවංක අරමුණක්. ඒ අරමුණ තමයි පාලක ධනපති පාලනය පෙරලා දමා කාටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් සාධාරණත්වය, යුක්තිය, සමානාත්මතාවයේ පිරිච්ච සමාජවාදී රාජ්‍යයක් බිහි කිරීම. ධනවාදයට එරෙහිව සමාජවාදයේ ගොඩනැගීම අරමුණු කරගෙන තමයි එදා ඒ අප්‍රේල් නැගිටීම සිද්ධ වුණේ. එදා සිට මේ දක්වා ජනතා විමුක්ති පෙරමුණේ අපි අවුරුදු 46ක් ඉතාම දුෂ්කර අභියෝගතා රසකට මුහුණ දීලා ඉතා සාර්ථක පියවරකට ඇවිල්ලා තියෙනවා. අද අපි මේ 46 වෙනි අප්‍රේල් විරුවන් වීරවරයන් සමරන්නේ එතැන් සිට අවුරුදු 46ක් ගත වුණාට පස්සේ. ඒ අවුරුදු 46 පුරාවට විටක කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. විටක ජයග්‍රහී සතුට භුක්ති විඳින අවස්ථා ගණනාවක් ලැබුණා. සතුට, ඒ වගේම ඛේදනීය අභවාචක අත්දැකීම්, ඒ දුෂ්කරතා, ජයග්‍රහණ සියල්ලට මුහුණ දීලා තමයි අද ජනතා විමුක්ති පෙරමුණ මේ වර්තමාන යථාර්ථයට ඇවිල්ලා තියෙන්නේ. අද අපි කතා කරනකොට මේ මොහොත වෙනකොට ලාංකීය දේශපාලනය තුළ ජනතා විමුක්ති පෙරමුණ රටේ දේශපාලනය වෙනස් කරන, රටේ සමාජයේ ගමන්මඟ වෙනස් කරන, රටේ සක්‍රියතම දේශපාලන ව්‍යාපාරයේ බවට පත් වෙලා තියෙනවා. එදා රෝහණ විජේවීර සහෝදරයා ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ හදපු, ඒ වගේම ඔහු ඇතුළු සගයන් විසින් මහත් වූ කැපකිරීම මතින් ගොඩනගපු අපේ මේ පක්ෂය අද ලාංකීය සමාජයේ ඉතාම ඉහළට ඔසවා තියලා තියෙනවා. ඔබ දකින්න ඇති ඊයේ ආණ්ඩුවේ පත්තරේ කියනවා ශ්‍රී ලංකාවේ තියෙන පොහොසත්ව දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ කියලා. අවුරුදු 46කට පස්සේ ඔවුන්ගේ කටින්, ඔවුන්ගේ පත්තරවලින්, ඔවුන්ගේ පෑන්වලින්ම අද ලියන්න වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ රටේ තියෙන පොහොසත්ම දේශපාලන පක්ෂය. අපි පිළිගමු. අපි තමයි පොහොසත්ම පක්ෂය. ප්‍රතිපත්ති වලින් පොහොසත්, වැඩපිළිවෙලින් පොහොසත්, කැපකිරීමෙන් පොහොසත්, ආදර්ශයෙන් පොහොසත්, ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කිරීමේ ඕනම දුෂ්කරතාවයක් දරාගෙන ඒ ජයග්‍රහණය ඉලක්කය කරා යන්න පොහොසත් වෙච්ච එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. අද ඒ නිසා තමයි අපි හැම පැත්තෙම පොහොසත්. ඔව්, අපි පොහොසත්. ප්‍රතිපත්තිය ජයිපෙත් එක්ක හැප්පෙන්න, ජයිපෙට සමාන කරන්න, රට හදන්න, රට ගොඩනගන්න, මෙරටේ සමාජය සමාජ සංවර්ධනයේ පැත්තට ගෙනියන්න
එහෙම හැකියාවක් තියෙන එකම පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ සඳහා නිශ්චිත දේශපාලන වැඩපිළිවෙළක් තියෙන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ. ලංකාවේ ඉතිහාසයේ ආණ්ඩුවක් කරන්නේ නැතුව, පාර්ලිමේන්තු බලයක් නැතුව ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට රට හදන වැඩපිළිවෙළක් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරපු එකම පළවෙනි දේශපාලන පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණ. ඒ හැම පැත්තෙම ගත්තොත් අපි පොහොසත්ම පක්ෂ. තුන් අද මේක වෙනස් විදියකට කියන්න හදනවා. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ තියෙන දේශපාලන පක්ෂවල වාර්ෂික මුදල් ප්‍රකාශන අරගෙන කියනවා ජනතා විමුක්ති පෙරමුණ ඒ අර්ථෙනුත් පොහොසත් කියලා. ඒකෙන් ඒ ගිණුම පරීක්ෂා කරාම ඉතා පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ඒ ගිණුමේ සල්ලි කොහෙන්ද හම්බෙලා තියෙන්නේ? වෙන කොහෙන්වත් නෙමෙයි. මේ පක්ෂයේ පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ගේ, මේ පක්ෂයේ පළාත් සභා ප්‍රාදේශ සභා මහජන නියෝජිතයන්ගේ, ඔවුන්ගේ කාර්ය මණ්ඩල ඒ වැටුප්වලින්, ඒ සියලු පරිත්‍යාගවලින් තමයි අපේ පක්ෂයේ ගිණුම සමන්විත වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ පක්ෂයට ලබා දෙන පරිත්‍යාග, ඒ සියලු ආධාර, ඒ සියල්ල අපි ඉතා පැහැදිලිව නිරවුල්ව අපේ ගිණුම්වල සඳහන් කරලා තියෙනවා. අපි දැක්ක අනිත් පක්ෂ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනිකුත් දේශපාලන පක්ෂ, හිතාගන්නත් බෑ ඔවුන්ගේ ආදායම් ඉතාම අඩු. ඇයි මේ? ඔවුන්ට ඔවුන්ගේ මන්ත්‍රීවරු පක්ෂය අරමුදලට සල්ලි දාන්නේ, තමන්ගේ වැටුප පක්ෂය අරමුදලට පරිත්‍යාග කරන්නේ නැහැ, තමන්ගේ හිතවතුන් දෙන පරිත්‍යාගයන් පක්ෂයේ පොදු අරමුදලට දායක කරන්නේ නැහැ. ඔවුන් හැම කෙනාම තමන්ගේ සල්ලි ටික දාන්නේ තමන්ගේ පෞද්ගලික ගිණුමට. හැබැයි ජයපීට වඩා වෙනස්,